සාධරින් පිළිගන්නවා හැමෝම මේ වීඩියෝ එකට. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ NOVA ටෙස්ට් එක ගැන. ඊට කලින් වීඩියෝ එකේදී අපි කතා කරා Pearson correlation එක ගැන. Pearson correlation එකේදී අපි කරේ අපේ data set එකේ තියෙන numerical column එකක් ඒ price එකට එහෙම නැත්නම් අපි dependent variable එකට බලපාන විදිය බලපෙක ඒක calculate කරපෙක. මේ පාර අපි කරන්න යන්නේ NOVA ටෙස්ට් එක පාවිච්චි කරලා categorical variable එකක බලපෑම කොහොමද අපි ප්‍රයිස් වලට කියන එක කැල්කියුලේට් කරගන්න. මේකෙදි මම මුලින්ම අපේ data set එක load කරගන්නවා notebook එකට. ඊට පස්සේ මම මුලින්ම කතා කරන්නම් මේ NOVA test එක ගැන. මේ NOVA test එකේදී කරන්නේ මුලින්ම අපි හිතනවා අපි ගාව තියෙන categorical variable එක. උදාහරණයක් ගත්තොත් අපි drive wheel කියන variable එක. මේ drive wheel කියන variable එකේ තියෙනවා groups තුනක් එහෙම නැත්නම් classes තුනක්. ඒ කියන්නේ front wheel drive, rear wheel drive සහ four wheel drive කියන. එතන මේ group තුන ගත්තොත් NOVA එකේදී කරන්නේ මේ මේ මුලින්ම හිතනවා මේ group තුනේ prices වල mean වල difference එකක් නැහැ කියලා. ඒ කියන්නේ price මේ group තුන අනුව price එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. group තුන එකම විදිහට තමයි price එකට price වලට බලපාන්නේ කියලා. එහෙම හිතලා ඊට පස්සේ අපි ටෙස්ට් එකක් කරලා බලනවා. ඒ ටෙස්ට් එකේ ඉන්නේ රිසල්ට්ස් අනුව තමයි තීරණය කරනවා ඇත්තටම ඒක හරිද අපේ උපකල්පනය හරිද එහෙම නැත්නම් වැරදිද කියලා. ඉතින් ඒක කරනකොට මේ NOVA ටෙස්ට් එක අපිට අගයන් දෙකක් ලබා දෙනවා. එකක් තමයි F test score කියන එක. F test score කියන එක මෙතනම විස්තර කරලා තියෙනවා. අනිත් එක තමයි P value කියන එක. මේ F test score එක හැදෙන්නේ ඇත්තටම මේ තියෙන group වල mean වල variation එක සහ group සහ group තුල තියෙන variation වල mean එක අතර අනුපාතයට. මම ඒක ඉස්සරහදී තවසරට අපි කතා කරනවා මෙතනදී formula එක මම ඔයාලට පෙන්නන්නම්. මේ formula එක කොහොමද ඒ සමීකරණින් මේ F score එක හැදෙන්නේ කියලා. ඊළඟට තමයි p value එක කියන එක. මේ p value එකෙන් කියන්නේ මේ කියන ගත්ත results මේක කොච්චර දුරට නිවැරදිද කියන එක. ඒ කියන්නේ අපි අපිට උපකල්පනයක් තියෙනවා මුලින්ම මේ ටෙස්ට් එක කරනකොට මේ groups අතර groups වල mean වල කිසිම group mean සමානයි කියලා අපි assumption එකක් තියෙනවා උපකල්පනයක් තියෙනවා p value එකෙන්. කියන්නේ assumption එක නිවැරදිද නැද්ද කියන එක. ඒ කියන්නේ p value එක ඉතා කුඩා නම් ඒ probability එක ඉතා කුඩා නම් ඒ කියන්නේ group අතර වෙනසක් තියෙනවා means groups වල mean සමාන නැහැ කියන එක තමයි p value එක කුඩා නම් කියන්නේ. අපි සාමාන්‍යයෙන් ගන්නේ p value එක 0.05ට වඩා කුඩා නම් අපි උපකල්පනය කරපු දේ අපේ උපකල්පනය වැරදි කියන එක. ඒ අනුව p value එක විශාලාගයක් වෙනවා නම් අපිට කියන්න පුළුවන් අපේ උපකල්පනය කරලා තියෙන දේ නිවැරදි. එහෙනම් groups අතර වෙනසක් නැහැ කියලා. හරි අපි ඒක උදාහරණයකින් බලමු කොහොමද මේක කරන්න කියලා. ඊළඟට ඒකට අපි පාවිච්චි කරන්නේ මේ drive wheel කියන column එක. මේ column එකේ අපි දන්නවා අපි බැලුවොත් එහෙම ප්‍රයිස් එක සහ ඒකත් ඒකේ data set එක ඔබ බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා variable තුනක් rear wheel drive, front wheel drive සහ four wheel drive. මේ variable තුන මේ unique variable තුන තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඊළඟට මම මේක group කරනවා drive wheels column එකට අනුව. මේක group කරගත්තොත් අපිට ගන්න පුළුවන් මේ group තුන අනුව prices වෙනස් වෙන විදිය මේ විදියට. ඊළඟට මම මේක ගන්නවා 4 wheel drive group එක විතරක් ඒකට පාවිච්චි කරනවා මේ get group කියන function එක. අපිට ඕන ගන්න පුළුවන් මේ විදියට. දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ මේ 4 wheel drive කියන group එකේ වාහනවල price එක විතරයි මේ මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපි යමු කොහොමද F score එක හැදෙන formula එක බලන්න. මේකෙදි මම කියන්නේ හැමෝටම මේක follow කරන්න කියලා. ඔයගලන්ට මේක complicated කියලා හිතනවා නම් මේක සාමාන්‍ය තියෙන සාමාන්‍ය පෙළ math formula එකක් තමයි මෙතන තියෙන්නේ. නමුත් මේක සංකීර්ණයි කියලා හිතනවා නම් ඔයගලන්ට ඉස්සරහට video එක skip කරලා යන්න පුළුවන්. මේ ඉස්සරහදී අපි මීට වඩා ලේසි ක්‍රමයකට F value එක calculate කරනවා. ඒ වගේම P value calculate කරනවා.
ඒ හරිබලේසි ඒක තමයි සාමානය අපි රියල් ලයි් එකදී කරන කරමේ මෙතැදි මංවට කියර දෙන්න මේ ෆෝමිලයි කොම හැදන කියලා පේකදී මේ මේ ටෙබල් එකේදී ටෙබල් එකේ තියෙන අන්තිම කොළමික දය බැලුවොත් මේ කොළමකින් තමයි මෙතන මේ එකෙන් තමයි දෙන්නේ එෆස්කෝ එක හැදෙන අන්තිම ෆෝමිලා එක ඒකේදී MSB බෙදීම MSW එකන් මීන් ස්කයාර් බිටවීන් ගරුප්ස් බෙදීම මීන් ස්කයා විතින් ගරුප්ස් කියන එක මේකෙදි මීන් ස්කයා බිටවීන් ගරුප්ස් කියලා කියන්නේ ගරුප් අතර තියෙන වේරියේෂන්ස් වල මීන් වේරියේෂන්ස් වල ස්කයාර් එක ඒ කියන්නේ ඒක හැදෙන්නේ SSB බෙදීම මෙතන i-1 මෙතන i කියලා කියන්නේ ගරුප් ගණන තියෙන ඒ වගේ තමයි මීන් ස්කයා විතින් ගරුප් එක හැදෙන්නේ SSW බෙදීම n-i n කියලා කියන්නේ මෙතනදී මේ ගරුප් වල තියෙන සම්පූර්ණ අයිටම් ගණන එලිමන්ට් ගණන විනම් ප්‍රයිසස් ගණන ඔක්කොම කීයක් තියෙනවද කියලා ඊළඟට SSB හැදෙන්නේ මෙන්න මේ ෆෝමියුලා එකේ SSW හැදෙන්නේ මේ ෆෝමියුලා එකේ මෙතනදී n-i කියලා කියන්නේ එක ගරුප් එකක නම් ගරුප් ඒ ගරුප් එකේ තියෙන අයිටම් ගණන කීයක් තියෙනවද කියලා ප්‍රයිසස් මේ සම්මයක් යනවා ඒ ගරුප් 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 තුල කියන්නේ ගරුප් ගරුප් එක ගරුප් අතර මේ සම්මයක් යනවා පළවෙනි ගරුප් එකේ සිට i-th ගරුප් එක දක්වා ඊළඟට මේක ඊළඟ සම්මයක මේ කියන්නේ ගරුප් එක තුල මේ සම්මයක් යන්නේ මෙතන yij කියලා කියන්නේ ඒ ගරුප් එකක් i කියන ගරුප් එකේ නම් i කියන ගරුප් එකේ j කියන එලිමන්ට් එක yi bar කියලා කියන්නේ i කියන i-th ගරුප් එකේ mean එක y bar කියලා කියන්නේ ඒ සම්පූර්ණ data set එකේ group වල ඔක්කොගේම data වල තියෙන mean එක y bar කියලා කියන්නේ. ඒතර මේක අපිට පුළුවන් ඔයාලට මේක අපිට පුළුවන් ඔයගලන්ට තේරෙන්න ඇති මේක අපිට පුළුවන් python වල වෙනම manually calculate කරලා ගන්න. මොකද අපි ගාව දැන් group group 3ක් තියෙනවා අපේ නම් drive wheel කියන column එකේ තියෙනවා group 3ක්. ඉතින් ඒ group 3 අනුව එක අඩුම ගන්න ගෲප් දෙක දෙක තෝරා අරගෙන අපිට පුළුවන් ලේසියෙන් මේ ෆෝමියුලා එක චෙක් කරලා බලලා අපිට F අගය ගන්න. ඉතින් මම මේක මුලින් කරලා තියෙනවා මැනුවලි කොහොමද මේක කරගන්නේ කියලා. මෙතන මම N1 N2 කියලා ගත්තේ මේ ගෲප් දෙක අතර මාරන් තියෙන්නේ ෆෝර් වීල් ඩ්‍රයිව් සහ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් අතර මේ ගෲප් දෙක ගෲප් දෙකේ අගයන් දෙක N1 N2 කියලා අරගෙන ෆෝමියුලා එක හැදියන Y1 bar Y2 bar ඊළඟට Y bar සම්පූර්ණ ගෲප් වල මීන් එක ඒකෙදි SSB කල්කියුලේට් කරගන්න පුළුවන් සහ MSB කල්කියුලේට් කරගන්න පුළුවන් ඊට පස්සේ ඊළඟට මෙතන SQR1 SQR2 කියලා කියන්නේ සම්පූර්ණ SSW හැදෙන එක වෙන වෙනම සම් දෙකක් තියෙනවා අපි SSW හැදෙන මේ සම් දෙක මෙතන තියෙන්නේ ඒ සම් දෙක එකතු කරලා SSW ගන්න පුළුවන් SSW බෙදීම මෙන්න මේ සම්පූර්ණ එලිමන්ට් ගණන ඍණ දෙක මෙතන නම් කැපිටල් N-i කියන එක මෙතන තියෙන්නේ. එකෙන් MSW ගන්න පුළුවන්. ඊළඟට මේ කියන දෙක අතර අනුපාතයෙන් තමයි අපිට F ගන්න පුළුවන්. ඔලට අධ්‍යයනය කරොත් මේ ෆෝමියුලා එක ලේසියෙන්ම කරගන්න පුළුවන්. මේකෙදි F score කියනවා අපිට මේ group දෙක අතර එතකොට 4 wheel drive සහ front wheel drive කියන group දෙක අතර තියෙන F score එක ඉන්නේ 0.6. ඒ වගේම මේ වැඩේ කළොත් 4 wheel drive සහ rear wheel drive අතර අර වගේමයි කිසිම වෙනසක් නැහැ. මේ ෆෝමියුලා එකමයි. කොලම් දෙක විතරයි වෙනස්. ගෲප් දෙක විතර වෙනස්. එතන 8.5ක් මේ වගේ F වර්ගයක් ගන්න පුළුවන්. මේ F වර්ගය පාවිච්චි කරලා F ටේබල් එක ඔයගොල්ලෝ ආදි ස්ටැටිස්ටික්ස් වලදී පාවිච්චි කරන සමහර ඩිස්ට්‍රිබියුෂන් වලට ටේබල්ස් තියෙනවා. ඒතොර මෙතන F ටේබල් එක පාවිච්චි කරලා ඔයගලන්ට P වැලියු එක කල්කියුලේට් කරගන්න පුළුවන්. මේ F වර්ගයෙන් එහාට දකුණු පැත්තේ මේකෙන් ඩිස්ට්‍රිබියුෂන් එකේ දකුණු පැත්තේ තියෙන ඒරියා එක තමයි නැත්නම් ප්‍රොබබිලිටි එක තමයි P යගේ දෙන්නේ. ඒක වලට ඔන්ලයින් කරන්න පුළුවන් ගන සර්ච් කරොත් එහෙම F distribution ANOVA test P value වගේ දා ඔයගලන ඔන්ලයින් කැල්කියුලේටර් එකක් අරන් පාවිච්චි කරලා මේකේ degree of freedom මෙන්න මේකේ තියෙන variable දෙකේ degrees දෙක දීලා මේ F වර්ගය දීලා ඔයගලන P value එක calculate කරගන්න පුළුවන්. මම මේක optional විදියක් තමයි ඔයගලන්ට කියලා දෙන්නේ. මේක අනිවාර්ය නෑ. මිටඩ ලේසි ක්‍රමයකින් අපිට F value එකයි P value එකයි දෙකම calculate කරගන්න පුළුවන්. ඒකදී අපි යන් ඒකද පාවිච්චි කරන්නේ මෙන්න මේ sci-py කියන ලයිබ්‍රරි එක තියෙන python වල ඒකේ තියෙන stats කියන මොඩල් එක තමයි පාවිච්චි කරන්නේ මෙතනදි. ඊළඟට අපි මෙතනදි කතා කරන්නේ f value එකයි p value එකයි calculate කරගන්න විදිහ. මෙතන මම පාවිච්චි කරන මේ group 3ම front wheel drive, rear wheel drive සහ අනිත් එක 4 wheel drive කියන group 3ම දෙනවා. අපි හදාගත්ත data set එකෙන් group 3ම දීලා
වන් වේ F කියන මෙනි මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරන F underscore වන් නේ මේ කියන්නේ වන් වේ එනවා කියන එක මේක කරත් ඔයාලා බලා ගන්න පුළුවන් මේක රිටර්න් කරනවා අගයන් දෙකක් F value එකයි ඒකට අදාළ P value එකයි දැන් මෙතන group 3 මම දාලා තිනවා බලමු මේකේ දෙන F වගේ කොහොමද කියලා print කරලා දෙනවා මෙතන F වගේ 67යි සහ P value එක මේ වගේ අගයක් 10 ඍණ 23 ක ඵලයක් P value එක ඉතා කුඩයි ඒ කියන්නේ chest එක significant ඒ කියන්නේ සැලකිය යුතු විදිහට මේ කියන groups අතර වෙනසක් තියෙනවා කියන එකයි මෙතනදී අපිට පැහැදිලි වෙන්නේ P value එක ඉතා කුඩා නිසා يعني group means වල population එකේ වෙනසක් තියෙනවා F වගේත් විශාල අගයක් සාපේක්ෂව තියෙනවා ඊළඟට දැන් මේ group 3 අතර වෙනසක් තියෙන නිසා අපිට බලා ගන්න ඕනේ මොන groups අතරද ඇත්තම වෙනසක් තියෙන්නේ කියලා. ඒක බලා ගන්න ඕන නම් අපිට මේ වගේම කලින් එකේ වගේම f underscore one way කියන function එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙතනදී මම දෙන්නේ group දෙක දෙක front wheel drive එකයි rear wheel drive එකයි වෙන වෙනම දෙනවා. ඒ group දෙක විතරක් දෙනවා. මේ group දෙක දීලා බලනවා අර වගේම stat function එකෙන් ආයෙත් අපිට දෙනවා f value එක p value එක print කරගන්න පුළුවන්. මේකේ දෙනවා f value එකට 130ක් ඒ වගේම p value එකට 10 ඍණ 23ක් p value එක කුඩායි test එක significant ඒ කියන්නේ මේ කියන group දෙක අතරත් වෙනසක් තියෙනවා ඒ කියන්නේ front wheel සහ rear wheel drive අතර වෙනසක් තියෙනවා means වල group දෙකේ means වල වෙනසක් තියෙනවා ඒ කියන්නේ price එක මේ group අතර group වාහන group group අනුව වෙනස් වෙනවා කියන එක මෙතන කියන්නේ. ඒතර front wheel වල සහ rear wheel drive වල f එකත් ඉතා විශාල අගයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේකම කරොත් four wheel drive සහ rear wheel drive අතර f එක 8.5යි p value එක 0.2 එතන. මේ අගේ තමයි අපිට manually calculate කරනකොට මීට කලින් ආවේ අපි manually calculate කරනකොට මේ අගේමයි. ඊළඟ variable දෙක four wheel drive සහ front wheel drive. මේ දෙකෙදී අපිට එනවා f value එක 0.6යි 6ක්. මේක තමයි අපිට කලින් manually ගත්ත අගයට සමාන අගය. ඒ වගේම තමයි p value එක එනවා 0.4යි 1ක්. මේ p value එක 0.25ට වඩා වැඩි. ඒ කියන්නේ test එක significant නැහැ. ඒ කියන්නේ අපිට සාධක නැහැ අපේ උපකල්පනය. උපකල්පනය වෙන්නේ මෙතනදී මේ four wheel drive සහ front wheel drive වල වාහන වල ප්‍රයිස් වල මීන් එක සමානයි කියන එක. මේ අපි සමානයි කියලා උපකල්පනය කරපු දේ වැරදි කියලා කියන්න අපිට මෙතන සාධක නැහැ. ඒ කියන්නේ මේ දෙක අතර ඇත්තටම ප්‍රයිස් වල මීන් වල මීන් ඩිෆරන්ස් මීන් එක සමාන වෙන්න පුළුවන්. මේ අදහස අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම අපි කලින් වතාවෙදි කතා කරපු box plot එකෙනුත් අපි box plot එකක් ඇන්දා four wheel drive front wheel drive සහ rear wheel drive මේ කියන වාහන තුන අතර ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ කෙනෙක්ෙදී front wheel drive සහ four wheel drive අතර box plot එකේදී ඇත්තටම ලොකු වෙනසක් අපිට දකින්න නැහැ. නමුත් rear wheel drive වල ලොකු වෙනසක් දකින්න පුළුවන්. ඒක නිසා තමයි අපිට කලින් වතාවෙදී F වගේ ලොකු විශාලයක් එන්නේ මේකේ F test එක කරාම මේ group 3 අතරම. එතකොට අපිට දැන් කන්ක්ලූෂන් එකට යන්න පුළුවන්. මේකෙදී අපි මේ වෙනකොට කරලා තියෙනවා නියුමරිකල් වේරියබල් පාවිච්චි නියුමරිකල් වේරියබල් වලට පියර්සන් කෝරිලේෂන් එක අරගෙන ඒක නියුමරිකල් වේරියබල්ස් කොහොමද ප්‍රයිස් එකට බලපාන්නේ කියන එක බලලා තියෙනවා. ඒ වගේම තමයි දැන් කැටගරිකල් වේරියබල් එකක් කරා ඇනෝවා ටෙස්ට් එකත් එක්ක. එතකොට මේ කියන කැටගරි වේරියබල් එක අපිට දැන් අදහසක් තියෙනවා කොහොමද ප්‍රයිස් එකට බලපාන්නේ සහායක බලපානවද නැද්ද කියන එක ඊට මේ කියන වේරියබල් ඔක්කොම පාවිච්චි කරලා දැන් අපි ඊළඟට කරන්න යන්නේ ඊළඟ වීඩියෝ එකේදී අපේ පළවෙනි මොඩල් එක හදන්න යන්නේ ලිනියර් රිග්‍රෙෂන් එක. ඒක නඩ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපි කොහොමද මොඩල් එකක් හදන්නේ. ඒ වගේම තමයි මොඩල් එකේ ඉවල්ුවේට් කරන්න කියලා හොඳ නරකද කියලා බලා ගන්න කියලා. right එතකොට මේක ඔන්න හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක ගැන හරි කලින් වීඩියෝ ගැන ඔයගලන්ට කමෙන්ට් එකක් දාන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බෙමු.